दुंबर कंदु सिर ससि सारा पुरपस संद पायन लीला गुंबानी सेवनली माला पिटवल पतनट यन लीला दुंबर कंदु सिर ससि सारा पुरपस संद पायन लीला गुंबानी सेवनली माला पिटवल पतनट यन लीला अहसे तरुमल माला संद हिलिए हिन हिन लीला दुंबर वन पित सरसाला तुसित पुरय मलवर वीला दुंबर कंदु सिर ससि सारा पुरपस संद पायन लीला गुंबानी सेवनली माला पिटवल पतनट यन लीला वनये उरुमय दाला यानु है किय मट पिटु पाला तिलगमु होय नील जल धारा मिहिलिय गे मिनी मुतु माला दुंबर कंदु सिर ससि सारा पुरपस संद पायन लीला गुंबानी सेवनली माला पिटवल पतनट यन लीला
අපි මේ දැන් ඉන්නේ මං කියවනේ අපි ඊයේ දවසේදී පිටවල පතනින් නැවිලා අපි අද දවසේදී බොහොම මේ සුවිශේෂී තැනකට තමයි යන්න සූදානම් වෙලා ඉන්නේ හේතුව තමයි දැන් අද මේ යන්නේ ඇටැන්වල කියන ගමට මේ ගමේ බොහොම විශේෂ දේවල් ටිකක් තියෙනවා ඔබට කියන්න සහ පෙන්වන්න ඒ දේවල් බලන්න තමයි අපි යන්නේ මේ දැන් කැලෑ පාරක් කැලෑ මාර්ගයක් තරණය කරමින් තමයි අපේ මේ කණ්ඩායම ඉදිරියට ඇදෙන්නේ සහ කන්දක් තියෙන ලොකු කන්දක් තියෙන ඉදිරියට තරණය කරන්න ඒ කන්ද තරණය කරගෙන බොහොම දුෂ්කර ගමනක් තමයි අපි මේ යන්න සූදානම් වෙන්නේ අපේ කණ්ඩායම ඉස්සරහින් යනවා ඒ වගේම තමයි දැන් මේ සුන්දර පරිසරේ සිරි නර්මර ගමන් තමයි අපි මේ ගමන යන්න සූදානම් වෙන්නේ අපි ගිහිල්ලා බලමු මේ ඇටැන්වල ගමේ මොනවද තියෙන විශේෂතා ඒ ගමේ මොනවද අපිට බලන්න දේවල් තියෙන්නේ මම කිව්වා ඊයේ දවසේදී ගොඩක් දේවල් අපිට මේ ගමෙන් දැක බලා ගන්න සහ මේ දැන කියා ගන්න දේවල් තියෙනවා කියලා මේ ගමේ ජීවත් වුණු කෙනෙක් අපිත් එක්ක අද දවසේදී මේ කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා මේ වෙනකොට ඔහු රජයේ සේවකෙක් හැටියට එහෙම නැත්නම් ගුරුවරයෙක් හැටියට රටට ලොකු සේවයක් එහෙම නැත්නම් මේ ළමා පරපුරට ලොකු සේවයක් කරන කෙනෙක් අපිත් එක්ක අපේ කණ්ඩායම එකතු වෙලා ඉන්නවා ඔහුත් එක්ක තමයි මේ ගමන යන සූදානම් වෙන්නේ ඔහු තමයි මේ පාර හරියටම දන්නේ මොකද අපි මේ පාරවල් දන්නේ මේ ගමන බොහොම දුෂ්කර වගේම බොහොම සුන්දර එකක් බවට පත් වෙයි අපිට ලොකු අත්දැකීමක් බවට පත් වෙයි අපිත් එක්ක එකතුලා ඉන්න කියලා ආරාධනා කරනවා मतले डिस्ट्रिक लगल उदस्य प्रदेश अति दुष्कर गमे पर्मी मे गम्माने लगा दिए हकी ऐत गम प्रदेश वाले सीट मे गम नरबीम कमीन उदविए सदहा
ප්‍රවේශ මාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි මාතලේ සිට ඉලිකුඹුර හරහා පැමිණෙන්නත් පුළුවන්. අනිත් මාර්ගය තමයි මාතලේ සිට ඇලහැර පාරට වී පල්ලේගමෙන් උඩසියට ළඟා වෙලා මේ ගම්මානෙට පැමිණෙන්නත් පුළුවන්කම තිබෙනවා. මේ මාර්ග දෙකෙන් ඇවිල්ලා රත්ින්ද ගම්පීසේ ළඟින් පමණක් වාහනයක පැමිණෙන්න කී. ඉන්පසුව පාගමනින් මේ ගම්මානය වෙත ළඟා විය හැකි. මේ ගම්මානයට ළඟාවීම සඳහා අති දුෂ්කර ගමන් මාර්ගයක් යා යුතු වෙනවා. ඒ අතරින් විශාල ගිරි සිකරයන් කීපයක්ම අපිට හමු වෙනවා. ඉන් පළවෙනිම හමු වෙන්නේ මාණිකල කියන කන්දයි. මේ මාණිකල කියන කන්ද කන්දට එම නම තබලා තිබෙන්නේ දෙමළෙන් මාණි කියලා කියන වෙලාවට. ඉස්සර මේ ප්‍රදේශයේ දෙමළ ජනතාව බොහෝ අය ජීවත් වෙලා තියෙනවා. ඒ අය තමන්ගේ වැඩ කටයුතු අවසන් කරන වේලාව බලාගෙන තිබෙන්නේ ඉරුවෙදිය අවස හතරට හරියටම මේ කන්ද මැදට එක්තරා ස්ථානයකට වැටෙනවා. ඒ අවස්ථාව දිහා බලලා තමයි මේ අය සවස හතරයි කියලා තීරණය කරලා තියෙන්නේ. ඉන් පසුව තමයි මේ පර්වතයට මාණිකල කියන නම ලැබිලා තිබෙන්නේ. ඊට දකුණත් පැත්තෙන් තියෙන්නේ ලබුමානාගල කන්දයි. මේ කඳු සිකර දෙක අතරින් තමයි වල්පමුල්ලට යා යුතු මාර්ගයේ ප්‍රවිස් තිබෙන්නේ. ඉන් පසුව මෙම කඳු සිකර දෙක පසු කරගෙන ඉදිරියට යෑමත් සමඟ අපිට හමු වෙන අනිත් ගිරි සිකරේ තමයි විහෙරගල කියන කන්ද. මේ කන්දෙන් බැහැලා ආවට පසුව තමයි මේ සුන්දර ගම්මානය අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ. මේ ගම්මානය 2008 වර්ෂයේ දක්වා පැවතුන ගම්මානයක්.